රාජ්‍ය නිලධාරීන් දඩයම් කරනවා ඔවුන්ට බලපෑම් කරනවා වැඩ නොකරන තැනට රාජ්‍ය නිලධාරීන් අධෛර්ය කරනවා කියලානේ කිව්වේ බලපෑම් වලින් රාජ්‍ය නිලධාරීන් නිදහස් කරනවා රාජ්‍ය සේවය පහසුවෙන් සහ නිදහසේ වැඩ කළ හැකි පරිසරයක් ඇති කරනවා ඒ විතරක් නෙමෙයි චක්‍ර ලේකවලට හෝ කොටු නොවි හරි දේ කරන්න තරම් රාජ්‍ය නිලධාරියා බලවන්ත කරනවා කියලා කියනවා ඒත් ඇත්තටම එහෙම වෙලාද මේ කතාව ඉවර වෙනකන් අහන් ඉන්න අවසානයේදී අපි තීරණය ඔබට බාර දෙනවා බල බල ඉන්න එපා මිස් කරන්න නැතුව ලීස් කරන්න අවම පොලි අනුපාතයන් අවම ලිය කියවිලි එක් දින සේවය නම් මිශිලි ගෙවීමේ ක්‍රම commercial leasing and finance රාජ්‍ය නිලධාරීන් ගණනාවකට විවිධ චෝදනා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිත කිරීම සමාජ මාධ්‍යයේ පළ කරපු අදහස් සම්බන්ධයෙන් තොරතුරු සම්බන්ධයෙන් රජයේ ඉතාමත්ම මන්දනකාරී ක්‍රියාපිටියක් කරුණාමනේ කරන බව පේන තියෙනවා කොත්මලේ ජම් නිරෝපීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයා සමාජ මාධ්‍යයේ පළ කර අදහස් සම්බන්ධයෙන් පොලිසියේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට අරගෙන තියෙනවා සමාජ මාධ්‍යයේ පළ කළ අදහසක් නිසා CID විසින් අත්අඩංගුවටගෙන ප්‍රශ්න කෙරුණු පස්සේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු මේ රාජ්‍ය නිලධාරියා කවුද? ඔහු නමින් චමිල ජයසිංහ ශ්‍රී ලංකා පරිපාලන සේවයට අනුයුක්තව පස්සර ඌව පරණගම සහ හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙසත් මීට පෙර ඔහු සේවය කළා. සේවා ස්ථානය කුමක් වුවත් දේශපාලන හෝ වෙනත් බලපෑම්වලට යටත් නොවි සේවය හරියට කළ නිලධාරියෙකු ලෙස චමිල ජයසිංහ ප්‍රශංසාවට ඇගීමට ලක් වෙනවා. ඇත්තටම එතුමා ප්‍රාදේශීය ලේකම් ධුරේ ඉන්නවස්ථා කීපෙකම මාර්වීම් හමුවෙන්නම ඔහු විසින් පාර්ශ්වික විනාශයට විරුද්ධව වැඩ කටයුතු සිදු කිරීම නිසා ප්‍රාදේශීය දේශපාලකින් ඔහු සමග උරණ ඔහු යම් යම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට මාරු කරමින් ඇහැරියා. හැබැයි සියල්ලම නොතකා තමන්ගේ රාජකාරිය නීමාකාරයෙන් සිද්ධ කරලා තිබුණා. CID විසින් ඔහු අත්අඩංගුවටගෙන ප්‍රශ්න කරන්න පැත්තකින් පාර හැදෙන්න පැත්තකින් හෝටල් හැදෙන්න කැපෙන සිංහරාජිය පිළිබඳ ඔහු තැබූ සටහනක් පාදක කරගනිමින් හැබැයි චමිල ජයසිංහ අද ඊයේ පරිසර සංවේදී වූෙක් නොවේ ඔහු ආරම්භයේ සිටම පරිසරයට සංවේදීව වැඩ කළ කෙනෙක් වචනෙන් නෙවෙයි ක්‍රියාවෙන් පරිසරය රැකගන්නට කටයුතු කරපු පුද්ගලෙක් මොහු ඉතාමත්ම හොඳින් පරිසර නීතිය දන්නා පුද්ගලෙක් ඒ නිසා තමයි හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඔහු නිලධාරියවරයා විදිහට කටයුතු කළ අක්කර 800කට වැඩි ප්‍රමාණයක් රැකගන්නට හැකියාව ලැබුණේ ඒ විතරක් නෙවෙයි ඌවපාරණ බදුළු දිස්ත්‍රික්කයේ බස් ප්‍රවාහනය බලපත්‍ර රහිතව සිදු කරපු ඉඩතිබා එය සම්පූර්ණයෙන්ම නවත්වන්නට මේ නිලධාරීවරයා කටයුතු කළා. ඔහු පරිසර නීති පිළිබඳව අවබෝධයක් නැහැ කියලා යම් පුද්ගලයෙකු යෝජනා කරනවා නම් සමහරුන්ගේ පරිසර හිතකාමයේ කියන්නේ පැලයක් හිටවල ෆොටෝ එකක් ගහලා Facebook දාන එක, Instagram දාන එක, හෝ ට්වීට් කරන එක. ඒත් පරිසර හිතකාමයේ කියන්නේ පැලයක් හිටවල ෆොටෝ එකක් ගහන එකද? ඒ අතර චමිල ජයසිංහ සිංහරාජිය පිළිබඳ තිබූ සටහනද සමාජ මාධ්‍ය අවභාවිත කිරීම පිළිබඳ මෙවලේ තියෙන ලොකුම ප්‍රශ්නේ. සමහරු එහෙමත් ප්‍රශ්න කරනවා. සිංහරාජ වනය පිළිබඳව යම් ඒ ආර්ථික කැලෑවන් සම්බන්ධයෙන් යම් විවිධ ප්‍රතිපලයන්ට විවිධ මතවාද තිබෙනවා. හැබැයි ලංකාවේ නීතියට අනුව මේ සිංහරාජය පිළිබඳව අවශේෂ කැලෑන් විදිහට තිබ්බ කොටසත් අරූපෙන් ගැටතුමගේ ප්‍රකාශයට පස්සෙලා තිබෙන ප්‍රදේශ ප්‍රාක්ෂිකයන් බවට පත් වෙනවා. එතකොට මේ අර්ථ දැක්වීම ප්‍රකාශම විවරදීද අද සත්‍යද කියන එක පිළිබඳව විමර්ශනය කළ යුතුව තිබෙනවා. අනෙක් අතට මේ රටේ තිබෙන ප්‍රශ්නවලට සාපේක්ෂව මේ ඉතාමත්ම සුළුසුනේ සමාජ මාධ්‍යයේ පුද්ගල දුකු මෙනෙක විතරක් දකින දෙයකට මේ විදිහේ ප්‍රමුඛත්වයක් දීලා අපරාධමය වරදක් විදිහට කල්පනා කටයුතු කිරීම කිසිසේත්ම ශිෂ්ට සමාජයකට කරගෙන යන්නේ අත්අඩංගුවටගෙන ප්‍රශ්න කරපු චමිල ජයසිංහ CID විසින් නීලඟට අධිකරණයට ඉදිරිපත් කරනවා. එහිදී ඔහුට එරෙහිව ගොනු කෙරෙන චෝදනාව දණ්ඩ නීති සංග්‍රහය 120 වගන්ති යටතේ ජනතාව කුපිත කරවීම. එතකොට මේ මොහොතේ රටේ ජනතාව කුපිත කරවන ලොකුම දේද චමිල ජයසිංහ තැබූ මේ සටහන. ඉකින් ටිකටම මෙරට පාර්ශ්ව පද්ධති රැක ගැනීම වෙනුවෙන් උපමන වෙහෙසක් සිද්ධ කළ පුද්ගලෙ තමන්ගේ රාජකාරිය තුලත් ඒ පාර්ශ්වික විනාශය වළක්වන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම සිද්ධ කළා. ඒ සඳහා නීත්‍යානුකූල කටයුතු කළා. ඒ සියල්ලම තමයි මේ තත්ත්වයට හේතුව. විශේෂයෙන්ම මේ තත්ත්වය ආණ්ඩුවේ මර්ධනකාරී ක්‍රියාපිළිවෙතේ එක් සටහනක් ඇට අපි දකිනවා.
වහපු ප්‍රදේශ ඇතම් බලවතුන් ගිහිල්ලා බලෙන් අරිනවා සමහරු බලය යොදා ගන්නවා සංචරණ නීති කඩ කරමින් එහා මෙහා යන්න ඒ සියල්ල එසේ තිබියදී පරිසරය වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නිලධාරියෙකු CID විසින් අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරලා අධිකරණයට ඉදිරිපත් කරනවා දැන් ඔහු අපමත නිදහස් කරලා හැබැයි කතන්දරය එතනින් ඉවරද මේ වෙනුවෙන් අපිට කළ හැකි දෙයක් තියෙනවද මතක තියාගත යුතු රජය මේ වෙනකොට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් ලබා දීලා තියෙනවා ඒත් වරහන් ඇතුලේ පාරකට දිලා තියෙන 72යි ඇලිරක් 20යි 12 ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවකින් මගින් කියලා තියෙනවා රජයේ සේවකයන් පත් වෙන අස්ථිරතාව හා හානිකර තත්ත්වයන් මත පූර්වවසකකින් තොරව මාධ්‍යට මින් වරදක් සිය සැලකින් සැලකිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දීලා තියෙනවා ඉතින් ඒට එරෙහිව කටයුතු කිරීම රජයේ දැන් තීන්දුව ඔබට බාරයි.